යම් අයෙකුට අනවින හොළු වින බන්ධන තිබේ නම් ඒ ආර්ය මාර්ගයේ පූර්ණිය කිරීමට බාධාවත්ද ආර්ය මාර්ගයේ පූර්ණිය කරන්න බාධා බොහෝම තියෙනවා එකක් දෙකක් නෙවෙයි සමහර වෙලාවට ගිහිවතේ ජීවත් වෙන අයටත් ඒක බාධාවක් වෙන නිසා තමයි කියන්නේ මේ ගිහිවතේ ඉන්න බුදුරජාන් වහන්සේ ලෝකේ පහළලා මොකද අරියත් වූ සම්‍යක් සම්බුද්ධ වූ විද්‍යාචර සම්පන්න වූ සුගත වූ මේ ආදි වශයෙන් නව මහා ගුණ කියන තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙනවා උන්වහන්සේ මුල යහපත් මැද යහපත් අග යහපත් අර්ථ සහිත වූ ව්‍යංජන සහිත වූ සර්වාකාරයෙන් පරිපූර්ණ වූ සාසන බ්‍රහ්මචර්යාව දේශනා කරනවා සදහවත් කුලපුත්‍රයෙක් මේ දේශනාව ශ්‍රවණය කරලා තේරුම් අරගන්න ඔව් මෙහෙම හිතනවා මේ ගී ජීවිතයේ බාධක සහිතයි සම්කටොළු සහිතයි මේ ආර්ය මාර්ගයේ පූර්ණ වශයෙන් ලිය වූ සග්ගෙඩියක් වන් නිදහස් අහසක් වන් පැහැදිලි පිරිසිදු ආර්ය මාර්ගයේ පූර්ණිය කරන්න මේ ගී ජීවිතයේ බාධායි කියලා දැකලා ඒ බාධාව දුරු කරගන්න ගිහි ජීවිතෙන් අයිදිලා අයින් වෙලා පැවිදි වෙනවා. ඒ බාධක මැද කරගන්න බෑ කියන එකත් දේශනා කරලා නැහැ. ගිහි වතේ ඉන්න එකත් ඕවන් වෙන්න පුළුවන්, සකෘදාගාමී වෙන්න පුළුවන්, අනාගාමී වෙන්න පුළුවන් ගිහි වතේ කටයුතු කරගෙන. හැබැයි බාධා මැද්දී. මේකේ බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරනවා වල් පැල ඇදි වැවෙන කුඹුරක් වායි කියලා. සරුසාර කුඹුරක් තියෙනවා හැබැයි වල් පැල ඇදි වැවෙනවා. අර හරියට හොල්ජින් සාතු කරේ නැන් නම් එහෙම ගොයන් ටික හදාගන්න බෑ. එදා බීජ වපුරාගත්ත දැන් පටන් නිතර හොද හොල් 100 ඉඳලා වල් පැල ඇටි මැද පවත්වමින් හදාගත්තොත් හොඳ අත්දැකීමක් ගත්තේ. ගිහි ජීවිතේ කටයුතු කරන කෙනා කම්කටොළු බිඳගෙන ගිහිල්ලා ඒ ඵලයේ ලබා ගන්න ඔන්න ඔහොමයි කියලා වෙන්න ඇති. වල් පැල ඇටි නොවැදෙන කුඹරක් වගේ තමයි පැවිදි ජීවිතය කියලා පෙන්නලා තියෙනවා. ඒක ඉතලා සුද්ධයි. අන්න එහා සමානයි උපමාව පෙන්නලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මේ ගිහි ජීවිතයේ විවිධාකාර දැම්වල කම්කටොළු වෙනවා. කල්‍යාණ මිත්‍ර සම්පත්තියක් තියෙනවා නම් ඊට 100ක් ආර්ය මාර්ගයේ පූර්ණිය කර ගැනීමට අත්‍යවශ්‍යයි කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ. මේ කල්‍යාණ මිත්‍ර කිව්වේ ආර්ය පුද්ගලයෝ ඇසුරු කරගෙන ආර්ය ධර්මයට අනුකූලව කටයුතු කරන ඒ සම්පත්තිය ලැබුණු. නිවසක ඉන්න කෙනෙකුට ඒ වෙලේ නෑ. අපි කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නෙමෙයි හම්බෙන්නේ බොහෝ කලම අසත්පුරුෂ විපත්ති. ඒ අතරේ ඉඳගෙන තමයි ඒකට නොගැටි නොවැළි බොහොම ඉවසිල්ලෙන් අනිකාගින් පස්සේ ලබ බාධකයක් ඇති කරගන්නේ නැතුව තමන්ගේ මාර්ගයටත් බාධා කරගන්නේ නැතුව හරියට සිහිනුවණින් කටයුතු කරමින් ආර්ය මාර්ගයේ ගිහිවතේ ඉනම් පුරන් දුවන. නිසා බාහිර පුද්ගලයන්ගෙන් තමන්ගේ පෞලිය අයගෙන් ඥාති හිතයි සිංගෙන් කියන අයගෙන් යාළු මිත්‍රාදීන්ගෙන් මේ ආදී වන්නාව බාහිරයි ආර්ය නොවනවන. ආර්ය නොවන කෙනාගෙන් විශාල බාධකයක් එනවා. ඒවා බාධක. ඒ වගේම ප්‍රමාදීට පත් වෙලා හිටව වයසට ගියොත් එහෙම ඊනවන පතු කරගන්න පුළුවන් හැකියාවක් නැති ඉන්ද්‍රිය දුර්වලතාවයක් ආවෝ. ඒකත් ඥානවන්තව උපන්නා. ඒ ඉන්ද්‍රිය දුර්වලතාවේ බාධාවක් වෙනවා මේ ආර්ය මාර්ගයේ පූර්ණිය කරා. බුදුරන් වහන්සේ එක අවස්ථාවක සිටුදුවක් සහ සිටුවරේ අන්තිම වාචක කාලේ කවුරුවා කර කියන්නේ දෙයක් නැහැ. ක්‍රම විනාශ වෙලා ගිහිල්ලා හිඟා කන්න පටන් ගෙන මගේ හිඟා කරනවා දැකලා. ওই අවස්ථාව මුල් කරගෙන ওই කතාව දේශනා කළා. මහන්නි අර ඉන්න අර සිටුවරයයි හිඟා කරන සිටුවරයයි සිටුවරිය වයසට ගිහිලා හිඟා කරන දෙනා පේනවා. ওই දෙන්නා ළමා කාලේදී මහල වුණා නම් එහෙම සිටුවරය අරිහත්ත්වයටපත් වෙනවා. සිටුවරය අරිහත්ත්වයටපත් වෙනවා. ওই සිටුදු අනාගාමී වෙනවා. තරුණ කාලේදී එහෙම පැවිදි වුණා. ওই සිටුවරය සකුරු අනාගාමී වෙනවා. සිටුදු සකුරුදාගාමී තත්ත්වයටපත් වෙනවා. දැන් මේ අවස්ථාව දෙකම ගිහිලා මහලු වෙලා ඉවරයි. දැන් ඒ දිනට ඒ ඵලය ලබා ගන්න හේතුවක් නැහැ. මෙලොව හරියට කටයුතු කරගත්තේ නැහැ නිසා මගේ ඊගා කරනවා ලෞකික වශයෙන් පිරිහිමත් ආ. කියලා දේශනා කරනවා. දැන් මෙතේදී අපිට පැහැදිලිව පේනවා කායික වශයෙන් ලැබෙන නිරෝගීතාවයේ ඒ වගේම ඉන්ද්‍රිය ප්‍රබෝධයෙන් ඉන්න තරුණ කාලේ ළමා කාලේ මේ ආර්ය මාර්ගයේ බැහැගත්තෝ කොයිතරම් දුරට වාසනාවක් වෙනවාද කියන එක. එනං ඒ නිසා ඒ ඉන්ද්‍රිය දුර්වලතාවයක් ඇති වෙන වයසට ගිහිල්ලා ඇති වෙන ඉන්ද්‍රිය දුර්වලතාවයක් ආර්ය මාර්ගයේ පූර්ණිය කරගන්න බාධකයක්. අරිහත්ත්වයටපත් වෙන්න ප්‍රතිවිද්‍ය කෙනා සමහර වෙලාවට ඒක ඵලයක් හරියට ලබන්න හේතු නැතු වෙනවා. එහෙම නැත්නම් අනාගාමීන්ට විතරක් හේතු ලබනවා. පුළුවන් කාලේ කරගත්තාම අරිහත් වෙන්න තිබුණා. එහෙම නැත්නම් සකෘදාගාමීන වයසට ගිහිල්ලා අනාගාමීන් අරිහත්ත්වයටපත් වෙන්න හේතු තිබුණා. නමුත් ඒ වෙලාවේ කරගත්තේ නැති නිසා කරන්න දෙයක් නැහැ. ඉන්ද්‍රිය දුර්වලතාවයේ පාඩුව නිසා ඒ ඵලය බාල වෙලා අනාගාමී මට්ටමට විතර බලා ගන්න පුළුවන්. නැත්නම් සකෘදාගාමී සෝවාන් මට්ටමට බලා ගන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක් තුළ මේ උපනිශ්‍රේ තියෙනවා.
ආර්ය මාර්ගයේද කීවර බින්දපාත සේනාසන ගිලානප්පත් කියන මේ සිව්පසය උපනිශ්‍රේ වේ. ඒ වගේ පිරිස උපනිශ්‍රේ වෙනවා. දේශගුණ කාලගුණ ප්‍රශ්න උපනිශ්‍රේ වෙනවා. සමාජයේ පවතිනව හතුරු කරදර තියෙන, හොර හතුරු බිය තියෙන ඒවා ඒවත් බාධක වෙලා වහන්න හේතු වෙනවා. මේ ආදි වශයෙන් නිතරම උපනිශ්‍රේ අවශ්‍යයි ආර්ය මාර්ගයේ පූර්ණ කරගන්න. ඉතින් අනවින කොළවින වන්දන ආදි වශයෙන් කියන ඒවා ඔවර දින බාධක. ඒවා නැතුවා කියනවා නෙමෙයි. ඒ වැඩි යම් යම් අවස්ථාවල අපි සංසාරයේදී අනුත කරපුවා හෝ අනුත හිංගිහිංසා කරපුවා අපි කරා විපාක වශයෙන් ඊම මුල් වෙලා ඒ වගේ දේවල් වලට අදත් කාටාර හිතන එහෙම අපරාධයක් කරන්න. නැති තරහක් හරි අභූත චෝදනාවක් හරි මුල් කරගෙන ඕකට නම් හොඳින් ඉඳ දෙන්නේ නැහැ කියලා අර වගේ දේවල් කරන්නම හිතෙන. අසත්පුරුෂයෝ ඒකේ ගෝචර වෙලා ඉඳන් අසත්පුරුෂයින්ගේ මාර්ගයේම තමන් විසින් කරපු අසත්පුරුෂ වැඩකට අද වන්දි ගෙවන්න සිද්ධ වෙන. ඒ අසත්පුරුෂයෝ මහ විනාශයක් කරගන්න. ඔවුන්ගේ විනාශයත් තමන්ටත් පාළුව. ඉතින් අපි දකින්න ඕනේ ඒවට කෑකෝ ගහලා හරියන්නේ නැහැ. අපි සංසාරෙදි මොනව හරි කරලා තියෙන අයිතුකම් අසාධාරණකම් වලට අපිටත් එබඳු ලෝකයකින් විනාශයකට විපතටපත් වෙන කරුණු වෙන්නේ නැහැ. ඉතින් හැකි තරම් දුරට කටයුතු කරන්න ඕනේ. ආර්ය මාර්ගයට අනුකූලව කටයුතු කරලා හැම බන්ධනයක්ම ලිහිල යන විදිහ. මාධ්‍ය තමයි බුදුදහම දේශනා කළ මූල ධර්මයේ තේරුම් ගත්තා. ඒ කර්මස්ථාන වදනකොට අර මාධ්‍යේ බාධක කැපෙනවා. සියලුම බන්ධන දුරු කරලා යන මාධ්‍ය බුදුරණන් වහන්සේ දේශනා කළා. එහෙනම් කිසිම කෙනෙකුට කරන්නවත් බැරි, කිසිම කෙනෙකුට කපන්නවත් බැරි අනාදිමත් සංසාරයේ පටන් ගින ගත මහ බන්ධන 10ක් අපේ මාර්ගය බුදුරණන් වහන්සේ දුරු. ඒ බන්ධන 10 කපන්න කිසිම සමතෙක් නැහැ. කිසිම යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රයක් නැහැ. ඒ තරම් ප්‍රබලයි. ඔය යකෙකල්ලා බඳිනවා කියන කතාවල් එහෙම තියෙනවා. මලපෙරීතේ බඳිනවා. ඔයාදී කියන බන්ධන කියනවා බොහොම පුංචි දේ. ඔයාගේ බන්ධන නෙමෙයි මේ බුද්ධ ශාසනයේ ධර්මයෙන් කපලා දෙන්නේ. සක්කායදිටි විදිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා මහා බන්ධන තුනක්. අනන්ත සංසාරේ කපා ගන්න බැරි බන්ධන තුනක් ධර්මය අහලා අවබෝධ වෙනකොට කැපෙනවා. ඊට පස්සේ ධර්මානුකූලව භාවනා නියෝභිය කටයුතු කරලා සමාධිය වඩනකොට කාමරාග ව්‍යාපාද කියන බන්ධන දෙකක් කැපිලා යනවා මහා බන්ධන දෙකක්. අනන්ත සංසාරේ නුකැපිච්ච බන්ධන දෙකක් අනුසයත් එක්ක කැපිලා යනවා. ඊට පස්සේ දහම් ප්‍රඥාව මුල් කරලා සමාධියෙන් ප්‍රඥාවට යොමු කරනකොට ප්‍රඥාව මුල් කරගෙන රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියලා මහා බන්ධන පහක් කැපෙනවා. අනන්ත සංසාරී කැපිටියදී බන්ධන පහ අන්තිම බන්ධන පහ. ඔය බන්ධන 10 කපන්න පුළුවන් නම් ඔයින් පිටස්සල ඔය දේශ මාත්‍රියක් වක් කියන්න බෑ. ඔය ලෝකයා කරන බන්ධන අනවිද පොඩි වින කියන්නේ. ඉතින් අපි හැබැයි දැනගන්න ඕනේ ඒවත් කැපෙන්නේ මේ ආර්ය මාර්ගය හරියට පූර්ණ කරන මාධ්‍ය තුල කර්මස්ථාන වලමින් සීල සමාධි ප්‍රඥා පූර්ණ කරන වැඩ පිළිවෙල ගෙනියන්න. ඉතින් මේ වැඩ පිළිවෙල ගෙනියන්න අපිට තියෙන උපනිසිරිය අඳුනා. අර පොඩි වැඩේ වුණා කපා ගන්න බැහැ. කල් යනවා. මොකද හේතුව? ඒකට අවශ්‍ය කරන පහසුකම අලු නිසා. ආර්ය මාර්ගයේ අවශ්‍ය උපනිසිරිය අනික්වා තියෙනවා. ඔය කවුරු හරි කරලා තියෙන අනවින පොඩි වින ඩක්කෝ බැඳපුවා පෙරීතිය බැඳපුවා කියන ඒවා ඔක්කොම කපාගෙන පුච්චාගෙන ගිහිලා ඉතින් නිදහස් කරලා දෙනවා. හැබැයි ඉතින් අමාරුයි තමයි. අමාරු වෙලා තියෙන හේතුව මොකද? අර බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහා කල්යාණ මිත්‍ර සම්පත්තියට අයිති වෙන. අරිහත් උන්වහන්සේලා අද අපිට පිළිසකරන ළඟ ඇසුරට නැන්නා. අර ආර්ය බාලලාභී එබඳු උත්තමයෝ ඇසුරට නැත්නම් අර කියන්නා වූ රැකවරණ ලබා ගන්න හරි අමාරු. උන්වහන්සේ වැඩ ඉන කාලේ නම් සිවිපිලිස පියාපත් මහරහතන් වහන්සේලාත් ඕන තරම් ඉන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න. එහෙනම් උන්වහන්සේ ඇසුරේ ඒ රහතන් වහන්සේලා ඇසුරේ කටයුතු කරන උපාසක උපාසිකාවන් කාටවත් අනවින බන්ධන කරලා නම් බේරෙන්න බෑ. සුවපත් වේවා දීර්ඝායු වේවා කියලා කියනවා උන්වහන්සේ ආශිර්වාදයක් කරලා ඒ මහත්තයාත් ඇති අර ඔක්කොම මිදගෙන යන්නේ උපනිශ්‍රී ලැබෙන ආශිර්වාදී බලවත් නිසා අරවා කැපිලා යනවා. අද වෙනකොට අපිට මේ වාසනාව බොහොම අඩුයි. නිසා ඉතින් අද එදා හිටියේ මොකද්ද? ඵලයේ විතරක් ලැබුවායි නෙමෙයි. අරිහත් ඵලයේ තමයි. නමුත් සිවිපිලිසෙන් පියා අවිඥාලාභී ආදීගේ අනිත් ගුණ පාරමිතා බලේ ලබපු ගුණ. ඉතින් මහා පාරමිතා පුරලා හිටන් ඒ බලේ ප්‍රතිඵල ලබා ගත්තා හිටියා ඒක.
Jadi unahan sila ke mahaparamita sakti ini, lembu balamahime, karena asirwadi mahabalawa. Ina unahan sila ini kali nang, oh prasanya sih. Unahan sila itu kerja ini, majalah bodoh hati itu kerja, ane aja lah. Asirwadi ala mana kula, arah aku sungguh lah ini. Ini ada ini udah pilih wasana, bahu malu. Namu tawa-tawa tiandan, tawa-tawa talu ini. Hagi terang ikman kala, anak kita wajah kala. Ikman kala itu ya kerjaan lagi ini kali. Budiran nasi. Desa nak kali, anak kita bayi sutro. Ini api zakin doh na, kita ram dulu na, mimi awak sah hari pramadun hobi. E marga yang nunggu mana kerabing, asir wad galiming, usaha kerang kerang tu dayakne. E waktu mana kepilihan, tu dudilah no. Mama dah sielu loh, kasielu sabteu. Vita ragi vitta, vita dosi vitta, vita mohi vitta. Ini nibbana nata, nibbana vitta kilari, nibbana param sukein sukita sara vitta kilari, kita kelabu ni bisa samarin. Wei karma sahne warna bodoh. Kaki ini sah bandingu desi ini sah bandingu moh ini sah bandingu bandar sama milo ke okom malaya sah bandar malay perihat bandar ina bandar okom agiya. Kaki entar kerabu desi entar kerabu moh entar kerabu ekom bandar ni akwat terlarang kehwasalane. Orang mula kaki desi moh. Vita kaki vita dosi vita mohi ini orang kaki ini sah desi ini sah moh ini sah bandingu jam balaya tiupna. Ia balak bidahari tiupulang asih ruah dia ke. Sielu sakti ini apa yang awalnya kelihatan tiupna kaki desi moh mulker agi. Vita lagi sielu loko sattva inda. E asirwadi vihidwana paturana patangatot mitvari makvasi. Vita lagi vita dosi vita mohi asirwadi. Kagi in dvese mohi ing anuntukarabu avelatthi vina vidahari indi hirthu vina. Ena karma vege kapila giyata passe. Vidhala rukulak. Alo bedila khadila hitlati vichya maha rukulak apem vidhila yana vivatthi la. Aare maharge bhoornya kunot. E bendun kagi desa moha vidhana kut. Alo dasa sangyojana tekla bindiriya. Kaga keu nibbana, dvesa keu nibbana, moha keu nibbana, bani nismunata nibbana ki. Bandavu bhaang okkam yura nibbana vedu. Nibbana kiya neka. Bandima ni satamai okkam bhaanthi yin, bani ni satamai khadila yin loke. Loke ni hadwanda kisima bhaana kiim vya hita pasi nibbana vedu. Nga saga keu no nibbana. Dvesa keu no nibbana, moha keu no nibbana. Bani vedila yin kaan loke hira vila. Bani ni dhaas kecha dhaas niva. Duke ni dhaas. Ina? Kalau anehnya bandingnya kapan itu hendak karma setan ya, tamai. Mama tu sielu loko ke sielu sabte. Vitara agi vitta, vita dosi vitta, vita mohi vitta. Nibbana nata nibbana vitta, nibbana nata nibbana vitta, nibbana nata nibbana vitta, nibbana nata nibbana vitta. Waktu tu nak hari hatta kari sama ke abdi gana. Ki, ay patang gana karma setan itu. Wei kemeri walagi ni kurdu keraga. Wei walagi ni ana kurdu. Ini api jenengan tu orang ini dah pergi kata itu lagi. Ia anu kulo manganik kaya kat kiri, mas petuwe dia kena. Ia ke anu kulo mami hita ni kian ni kira. Kaki, badan petuwe hita mimi mami kata mimi hina kian. Dua ini hita ini kata itu ini otak kita dua sebab ini faham kue ini jadi na. Bena bena aini jadi na. Mami petuwe hina kira la ni cerai kejane kejane ini lahiran. Abi itu dosi itu aki na silu sabtu. Galap ini ada mami kiri. Na, jata wadi, jata kari, bintu lema mami kiri. Manusia hampir ini sahaja pihitakan lah, sama kalimat sahni, kiuwa kerde, abjad ini pun kerabu deh tanu. Ejenda, jiwite, prayogiko hendakkan. Menemui dekamohe, arah marga purne kerangkila. Apramado ini itu pun. Apramado ni, mana abu jagaan deh itu ini. Abjad ini apa sih kalimat sahni, pragunan kerine, muli kawat sah, yamtene kekatene kejagi net adawan kerine, hari ini jela. Kiyagi ini itu pun kerangkila deh tanu. Sama ejenda, jiwite, khati itu kerana orang mana sih yang indo. Ita anu itu bagi ini khati itu ejen niki. Kaki itu hitu ini khati itu itu nus, ya jangan kata na, vita kaki, vitra kaki, malai loh, kita ini mampat apa, mamma yang mau aisyah kaki bah, lagi itu, jadi itu hitu ini khati itu kerana, kerana ilah kau nus, malap loh ke sahpe ada, vita dosi vitra kaki, mampat apa, eh makan kerana ini kerana, jangan mangi ke demi kerana, jadi itu hitu ini khati itu mampat kerana, galak kerana, jata wadi, kata kari kau mangi, anda sama sama sebab nikah kerana tu. Vita mohi vita. Mulavila khati tu karavin, loke cha ila bajila inna. E khati tu karna var. Janakana vita mohi vita mama kiya. Korani ho kate. Anhyam janakandu. Mere janakandu sama sama. Mokada hitu. Loke yaar miya tora gandu be. Samahalar satpurusi akarna satpurusi vedi. Asatpurusi yaar vende puluvaan. Eka asatpurusi vedi akkati. Ea apuala ka landa puluva. Satpurusi katavana kohum. Korna vedi na harima satpurusi. Kau loki hati anda pulu.
ලෝකෙ ආගේ කියන කියම ගණන් ගන්නේ නැහැ ආර්ය. ආර්යෝ ඒක දැක්කහම දකින්නවා. මේ පුද්ගලයා වැරදි ආකල්පයකින් මට මෙහෙම කියනවා. දොස් කියේ. ඒ කියාගේ වැරදි ආකල්පය. ඔය දීමා ඉක්මවන්න. අවංකම ඔහු කියන එක ඇත්තක් තියෙනවා. කියනවා කල්පනා කරලා බලනවා. ඒක අහක දාන්නේ. ඇත්තක් තියෙනවද බලනකොට තමා නිදහස් නම් තමාගේ මනස තමා විසින්ම දැනගන්නවා. මම නිදහස්. එවන් ගති ලක්ෂණ මගේ නැහැ. නමුත් අර පුද්ගලයා වැරදි ආකල්පේ මෙහෙම හිතුව එකක් ඒතියි. ඒක මට ප්‍රශ්නයක් නැහැ. අන්න එහෙම තේරුම් ගන්න. එක්තරා අවස්ථාවක විසුණු වහන්සේ නමක් ආර්ය මාර්ගයේ පූර්ණ කළා හිටිය උන්වහන්සේ. උන්වහන්සේගේ බඩේ අමාරුවක් හැදෙනවා. හැදෙන වෙලාවට උන්වහන්සේට ඉස්සෙල්ලක් විදිහට ප්‍රත්‍යවිච ක්‍රමයක් තියෙනවා. උණු කැඳක් පානය කරගුවාම අර බඩේ අමාරුව ඇරෙනවා. උණුවේ කැඳ බොන්න. එතරම් බලය අමාරුවත් දුර වෙලා අරිහත් වෙන වස්තුලන්ට පස්සේ උන්වහන්සේ කවස්ථාවේ බලය අමාරුව හැදුණා. හැදුණාට පස්සේ උන්වහන්සේ දන්නවා මේකට ගත ප්‍රතිකර්මයේ උණු කැඳක් හම්බ වුණා නම් ඒ උණුවෙන් පානය කරගුවාම ඒක ඇරෙනවා කියලා. ඒක අනික් අය දන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ පිටපාත වදිනකොට උණුවෙන්ම කැඳක් හම්බ වුණා එක විතරයි. උන්වහන්සේ කල්පනා කළා ලිදේට වේදනාවක් හම්බ වුණා. මේක අරන් ගියොත් නිමෙනවා. දැන් ඉතින් මේක මම ඉක්මන් කළා බොන්නේ කොහාට ගිහිල්ලා. බලවිල බලනකොට දැක්ක කොටයක් තියෙනවා. ඒ ළඟම කොටේ උඩින් ඉඳගෙන ආයෙ විනේවට වාදන වල දදා බොන්න විලාවක් නැහැ. මේක උණු යන්නේ ඉතලා බොන්නත් තමයි පාත්‍රේම කටේ තියාගෙන පාත්‍රේම විවාර කොටේ උඩින් ඉඳගෙන. මේක දැක තවත් පින්ඳ පාත ගන්න විසුණු වහන්සේනවා. දැකලා හිටන් අනුදාන්තික තියෙන කෑදරකමක හැටි ලැජ්ජ නැතිකමක හැටි කිසිම සංගුණත්වයක් ඇති කෙනෙක් වෙලාද කරන්නේ. අර සෙනග ඉදිරියේම ගිහිලා කොටේ උඩ ඉඳගෙන පාත්‍රේම කළ තියෙන කැඳ පොත. ඇයි නිග්‍රහයක් කළා. දැන් නිග්‍රහ කරන හේතුවක් ආවේ පිටින් පෙන්නන්න මේකේ අභ්‍යන්තරයේ තිබුණේ වෙනස්ද? එහෙම නිග්‍රහ කළා ඊට පස්සේ උන්වහන්සේ අහනවා. ඇවැත්නි, ඔබ යම් ඵලයක් මාර්ගඵලයක් එහෙම ලබා තියෙන කෙනෙක්. ඇවැත්නි මාස ඕවාන් කලින්ද පත් වෙන බව දන්නවා. උන්වහන්සේ උත්තරයක් දුන්නා. එහෙනම් හිතාගන්න මේ අද්දවට ලබලා ඉවරයි කියලා ඉන්නේ. ඇයි එහෙම කියන්නේ? ඔබ උපවාදයක් කරගත්තා. ඔබට ආර්ය උපවාදයක් වුණා. ඔබ මම ගැන දන්නේ නැහැ. ඒ උපවාදයකට ආර්ය උපවාදයක් වුණා. ආර්ය උපවාද කරගත්ත කෙනෙක් තමයි වරද වරද හැටියෙන් දාලා කමා කරගන්නවා. වැඩෝ හිත ඉදිරියට වළන්න බෑ ඒ අද්දයි. එහෙනම් ඔබට ඔන්නේ වාදකේ ආවා. උන්වහන්සේ රහත් වුණා ඒ වෙලාවෙදි කොහොම බය වුණා මොකද අද වාගේ පැනලා දුවන්නේ නැහැ හේව එකක් වුණා කිව්වොත් හොඳට හොයි කියලා බලලා කල්පනා කරලා විදහාට කමා කරගන්නවා අයි තැන තැන බලලා එහෙම කරලා ඉන්නේ නැහැ. ඇයි ස්වාමී ඔබ වහන්සේ තත්තරපත් වෙච්ච කෙනෙක් නම් මේ වැඩේ මම මේක හිතයි හිතුවේ. මේක ගැලපෙන්නේ නැති හිතයි මේ කොටේ උඩට ඉඳලා පාත්‍රයෙන් කැඳවන්නේ ගැලපෙන්නේ නැහැ නේද? ඒ අදහසින්නේ මම ඔබ කිව්වේ. ඉතින් ඔබ එහෙම කරන්න හේතුව මොකක්ද? මේක සංවරත්වයේ ප්‍රශ්නයක් නෙමෙයි. බලේ අමාරුවක් මෙහෙම වාගේ තියෙනවා. මේකේ තියෙන එක ප්‍රත්‍ය වෙන්නේ උණු කැඳ පානය කිරීම. මේක අරන් යන්න ගියොත් එහෙම එහෙම ගියොත් මේක නිමිලයි වුණාම අය වැඩේට වේද ප්‍රත්‍ය නැති වෙනවා. මෙන්න මේ හේතු කාරක මුල් කරගෙන මම මේ හැද මෙහෙම පානය කළේ. අනේ ස්වාමීන් වහන්සේ මට සමාව වෙන්න. මම නොදැනුවත් අය වහන්සේට මෙහෙම කිව්වේ කියලා ඒ වෙලෙම කමා කරගත්තා. ඉතින් උන්වහන්සේ ආරේ නිසාම ඒක දැකලා කමා කරගත්තා. සාමාන්‍ය පුද්ගලයෙක් නම් එහෙම කැතවැලේ කළා වදිනවා තම පත්තපල් බේගල් ගහනවා සාහත් වේලාලු සාතන් හතිලා ගැටි කොහොමද කියලා බැලලත් යන්නද නොදන්න කෙනෙක් නෑ. අන්න ඒකයි කියන්නේ ඒ වගේ අවස්ථා තියෙනවා. ආර්යයන්ගේ හැසිරීම ආර්යයන්ගේ වැඩ පිළිවෙල අනාර්යයෙකුට ඒ වගේම අසත්පුරුෂයෙකුට කොහොමද දකි දෙවියන් හොඳයි කියේ. අසත්පුරුෂයාට ආර්යෝ ඇහි කටුවේ ඇිනවා. ආර්යෝ දකින්නට හොඳ හරි අමාරු. ඒ අසත්පුරුෂයා ගති ලක්ෂණ. ඉතින් හැම එළියෙම දාගන්නේ මල පාරක් ගන්න. ඒ අසත්පුරුෂයා ගති ලක්ෂණ. ඉතින් අපි ඔක දකින්න ඕනේ. ද්වේෂ කරන්න බෑ. අසත්පුරුෂයාගේ ස්වභාවය ඕකයි. නුවණ නැති කෙනාගේ ස්වභාවය ඕකයි. ඒක දැකලා අපි මේ යථාර්ථය ඉතින් නවතින්න ඕනේ. නැවතිලා අපි අපේ වැඩේ කරගන්න ඕනේ. ගැටිලා හරියන්නේ නැහැ. ගැටනොත් අපි දැනගන්නවා මම පතෝ ලෝකයට වලව මාර්ගය ඕක නෙමෙයි. අනිත් මේ මිනිස්යාගේ දහස්සකම දුර වෙලා කවදා හරි සත්‍යාවෝදේ ලැබිලා ওই සතර මහාගතේන මාර්ගයේ මිදිලා දැන සිල්ලක් අවස්වා නිවන් මඟම පාදාගෙන දුකින් නිදේ සාහසෘත්වා කියලා ওই අදහස ප්‍රකාශ කරලා සීහ කරන්න ඕනේ. එහෙම සීහ කළා ඉතින් සුද්ධ කරගන්න ඕනේ වෙලාව. මෙන්න මේ ක්‍රමයට කරගෙන සෑදවල් නොබලා කටයුතු කරගත්තාම අදත් බැරිකමක් නැහැ
ඒ බන්ධන වැඩකළ වලට අමුතුලේ කට්ටානි වෙන්ජන් දෙයක් නැහැ. ඔක්කොම විදගෙන ගිහිල්ලා කර්මස්ථානෙ පිළිවන් සුද්ධ වෙලා යනවා. කොහොම කරගන්නවද? ඉතින් විතර සියලු මමද සියලු ලෝක සියලු සත්ත්වෝ. මේ සියලු ලෝක කියනකොට දකින ලෝක වල විතරාගී වෙන්න පුළුවන්ද විද්ද දෝෂී වෙන්න පුළුවන් කියන තර්කයක් ගේන්න පුළුවන්. ඔය කාරණා දෙකක් තියෙනවා. ඔකත් අපි දැනගන්න ඕනේ. යම්කිසි ආරමුණක යම්කිසි දෙයක රාගය නිසා පහළ වෙච්ච යමක් ඇත්නම් ඒ රාගයට අනුකූලතාවයක් දක්වන්නා වූ දේවල් ලෝකේ පහළ වෙනවා. ද්වේෂ සහගත හිතිවිලි නිසා ද්වේෂයට සංයෝජනීය ධර්ම සංයෝජන නෙමෙයිව සංයෝජනී සංයෝජන හිත කරගන්න ලෝකේ පහළ වෙනවා. මුලාව නිසා මුලාවට පත් කිරීමේදී හිත කරගන්න ලෝකේ පහළ වෙනවා. ඒවා සංයෝජන නෙමෙයි සංයෝජනෙදි හිත කරයි ඒවා සංයෝජනීයයි. ඒ වගේම අලෝභයෙන් යමක් ලෝකේ පහළ වුණා. අලෝභයේ හේතුකාරක දෙන විදිහේ ගුණයක් ඒකේ තියෙනවා. අද්වේෂයේ හේතුකාරක වෙන ගුණයෙන් යමක් පහළ වුණා. ඒ දකින්නට ඇසුරු කරනටත් අද්වේෂයේ පහළ කරන ගති ලක්ෂණයක් ඒකෙන් එනවා. දැන් ඔබ මෙහෙම සිහි කරා. එකම තින්තට ඉන්නේ හේකුයි එකම වාතු කරන හේතුකාරකෙනෙ මැටි ගොඩකුයි සිත්තරේකට දීලා එයාට කියනවා ඔකේ ඕන දෙයක් හදන්න කියලා. එයා මොකද කරන්නේ? අර මැටි වලින් ටිකක් අරගෙන බුද්ධ ප්‍රතිමාවක් අඹනවා. බුද්ධ ප්‍රතිමාවක් නෙල්ලා හිටන් අරගෙන ආපු තින්ත වලින්ම අවශ්‍ය තැන ගැලපෙන ඉඳිලා ගාලා ඒ බුද්ධ ප්‍රතිමාව වර්ණවත් කරනවා. තවත් වෙනකින් හදනවා තව මැටි ටිකක් අරගෙන කාන්තා රූපය. ඒකට අවශ්‍ය කරන විදිහට හැඩ ගහලා අර තින්ත වලින්ම අරගෙන කාන්තා රූපය තමලා හිටන් ඒකත් හදලා නිර්මාණය කරනවා. හොඳ කලවසම් පුරුෂයෙක්ගේ රූපයක් හදනවා තව. ඒකත් අර විදිහටම හදලා අර වර්ණයම ගන්න. දැන් එකම තින්ත තින් එකකින් එයා කරපු වැඩ කීපය. එකම වර්ණ කීපයක් දුන්නා. එකම මැටි ගෝලක් දුන්නා. දැන් එයා එකින් එක හැදුවේ මොන මොන අදහස්වලද? සිත්තරාල් මේ ගති ලක්ෂණේ එන්නේ නැහැ නම් ඒ රූපේ නිරන්ද බෑ. එහෙනම් ඉතින්ලාම බුදුරුව ගන්නා වූ සාන්ත ගති ලක්ෂණේ හිතල ගන්න. ඊට අනුකූලව නෙළුව බුදුරුව. ඒකේ හිතලාපු රූපේ. බුදුහාමගේ රූපේ නෙමෙයි ඕකේ හිතලාපු රූපේ නෙළුවේ. හැබැයි ඒකට යම් කිසි ගුණයක් පිළිබඳ යම් හැඟීමක් තිබුණා නම් ඒ හැඟීම මුල් කරගෙන ආයේ රූපේ නෙලද කාන්තාවකගේ ස්වභාවය හිතර ගත්තා. එතන කාම ස්වභාවයට අනුකූලව හැඟීමට අනුකූලව හැදුවා රූපය. කලවසම් පුරුෂයෙක් රූපයේ ස්වභාවය හිතර ගත්තා. ඊට අනුකූල සම්නේක ස්වභාවයට හිත දින ඒකෙන් ඒ රූපේ හැදුවා. මේ රූප තුන හදන්න තුන් ආකාරෙ හිතක් ගාම විතර පහළ වුණා. හිත තුන් ආකාරෙ වුණා. දැන් ඉතින් හැදුනහම මොනවද ලෝකේ හටගත්තේ? ওই තුනම අජීවී වස්තු. හැබැයි අජීවී වස්තු වශයෙන් ලෝකේ නිර්මාණය වෙලා තිබුණා තුන් දෙනෙක් ඇදින් බැලුවොත් කොහොමද ඉන්නේ? අර බුද්ධ ප්‍රතිමාව දිහා බලා ඉන්නවා ටිකක් වෙලා ඇවිත්. අර වුණා අර හදව රූප අජීවී රූප. පුරුෂයෙක් නම් කාන්තාව රූපෙ දිහා කාන්තාවක් නම් පුරුෂ රූපෙ දිහා ඉඳින් බලාගෙන හිටියා ටික වෙලා. දැන් මේ දිහා බලා ඉන්න ඇතුළ අදහස් පොඩ්ඩක් හිතලා බලන්න. කොයි කොයි ආකාරයෙන්ද වෙන්නේ කියලා. දැන් මෙතෙන්දි දකින්න වැදගත් දෙයක් තියෙනවා. බාහිර ලෝකේ යම් හිතක තනුව නිර්මාණය වෙන යමක් ඇත්නම් ඒ නිර්මාණයේ වෙච්ච අජීවී වස්තුව හෝ අරමුණු වෙනකොට අපිට ඇතිවෙනවා අනුකූල ගති ස්වභාවය. සාන්ත නම් සාන්ත ගතියම ඇති වෙයි. කාමුක නම් කාමුක ගතිය. රෞද්‍ර නම් රෞද්‍ර ගතිය. ඔය ආකාරයෙන් ඒකට අනුකූල ගති ලක්ෂණ මනසට බලපාන. මනසේ හැඩතලයේ ඒ ගති ලක්ෂණ ඒකයි. මෙන්න මේ වගේ අපි මහා සිත්තර අපි දන්නේ අති සූක්ෂම වන්නා වූ කර්ම විශේෂ නැති සිත්තර මුළු ලෝකේ නිර්මාණය කරන අපේ ගති ලක්ෂණ ආ ඒ නිර්මාණය කෙස් ගහකවත් වෙනස් නොකර ගතියේට අනුවම නිර්මාණය කරනවා. ඒ නිර්මාණ කරපියන් කොටසක් සජීවී වශයෙන් ඇතකර දිවනාසේ ශාරීරිය මන හදල අජීවී වස්තු වශයෙන් බාහිර ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියලා ගෝචර වස්තු හදලා ඒ දෙකම හදන්න මුල් වෙනවා. කර්ම විශේෂ මුල් වෙලා හටගන්න වැඩ පිළිවෙලට ඍතු විපර්යාසයේ වාජනය වෙලා මුල හදපු ආකාරයට ඍතු විපර්යාසයේ ක්‍රියාත්මක කළ හැදිච්ච ඒවා තමයි බාහිර ලෝක. එහෙනම් අපි හැදුවේ යමක් ඇත්නම් ලෝභයේ, ద్వේෂයේ, මෝහයේ මුල් කරගෙන. ඒ හේතුවෙන් බාහිර ලෝකේ හැදුනේ අරමුණු කරනකොට ඊට අනුකූල වන්නා වූ මානසිකත්වයක් ගොඩනගන්නා වූ දේවල්. අලෝභ ආදීස මෝහ මුල් කරගත්ත මානසිකත්වය නම් ලෝකයේ ගොඩනැගි. ඒකේ තියෙන ඊට අනුකූල දේවල් අනේ තියෙන පරිසරය වෙනස් කරනවා.
ක්‍රූර විදිහට අනුන්ට හිංගි කරලා හිංසා කරලා වෛර කරලා කටයුතු කරපු කෙනා අපාගත වෙන දුක් විඳින්න හේතු වෙන යම් අපායක් හැදුනා නම් අපාය හැදන්නේ කොහෙවත් දෙවියෙක් හිටියේ නැහැ ඊශ්වරේ බ්‍රහ්මයෙක් හැදුවා නෙමෙයි එන අපාය හැදුවේ කොහොමද දුක් විඳින්නේ ඒ සත්‍යයම කරපු කර්ම ශක්තියෙන් බාහිර ක්‍රියාකාරීත්වයේ උද්දජ රූප කලාප ක්‍රියාත්මක වුණා නිකම්ම නෙමෙයි කර්මජ රූපයන්ගෙන් චිත්තජ රූපයන්ගෙන් මුල් කරලා විහිදුවපු ශක්තිය තමයි බාහිර ලෝකයේ රූපය ආවරණය කරලා අරගෙන සහජාත ප්‍රත්‍යය කියලා ඔකට කියන්නේ ඒකට අනුකූලව අරගෙන ඒකෙන් සකස් කරලා දුන්නා අනුකූල වන්නා වූ පරිසරය ඒක ගිනි පරිසරය ඒ පරිසරය ආරමුණු කළ කවදා සැනසුමක් ලබන්න බැහැ කාටවත් ඒ පරිසරය ඇතුළු කරනකොට වෙන්නේ මහ දුක දිවිදනාව අන්න අපා දුක ඇති වෙන්නේ අපාය පරිසරයේ හැදෙන හැටි ඒ වගේම යහපත් වන්නා වූ ගුණ ධර්මයෙන් කටයුතු කරලා දානම යාදී පූජෝපහාර යහපත් දේවල් කරලා සුචරිතයෙන් කටයුතු කරලා කාම ලෝකේ දැහැමි කාමයෙන් ඉන්න විදිහට කටයුතු කරලා මිත්‍යාචාරයෙන් තොරව ඒ අය ලැබෙනවා කාම ලෝකයේ සුවයක් තියා කාම සුගතිය කියන දෙව්ලෝකයේ දැන් දෙව්ලෝ හැදුවේ කවුද ඒ සැපවිඳින්න දිව්‍ය සම්පත් විඳ දෙව්ලෝ හදාගත්තෙත් ඒ අයගේම කර්ම ශක්තියෙන් හටගත්ත මුල් වෙලා ඒකෙන් හටගත්ත ඍතු විපර්යාසයෙන් අනුකූල වන්නා වූ සුගතිය හටගත්තා හැබැයි එහෙ ගිහිල්ලා හිටන් දුක් දේවල් දකින්න නැහැ කැඩෙන ඒවා බිඳෙනවා ජරාවටපත් වෙලා කුණු වෙලා යන ඒවා වැහැරිච්ච කොළොළොඩු එහෙම දේවල් තියෙන ගස්කොළන් එහෙම ඒවා ඒ ලෝකේ නැහැ ගිය ගිය දෙන වියන් පාලකයෝ අතු ගන්න අය කොළය එකතු කරන්න අය එහෙම කවුරුවත් නැහැ ඒ සියල්ලම සකස් වෙලා තියෙනවා පිරිසිදුව මල් වතු යන් වතු සියල්ලම ඒ දෙව්ලොවට ගැලපෙන විදියට මොකෙන්ද හටගන්නේ යහපත්යේ කටයුතු කරපු ශිෂ්ටාචාරයෙන් සුචරිතයෙන් ඉඳලා අනුන්ට යහපත කරලා ඒ චිත්ත ප්‍රසාදයෙන් යුක්ත කටයුතු කරලා කාම ලෝකෙ හැදිච්ච හැ රූපාවචර ලෝක හැදෙනවා කවුරුවත් හැදුවා නෙමෙයි ඒ ධ්‍යානපාලී ධ්‍යාන චිත්තයට අනුකූලව තියෙන චිත්තජ රූප සහ හටගත කර්මජ බලවේගයෙන් ඒකට ගැලපෙන ඊළඟ අද්භවයට හිත තියා තිබුණා ඒකට ගැලපෙන ආව පරිසරය ඒ හේතුවෙන් හද ඒ කර්මජ වේගයෙන් ක්‍රියාත්මක බලගන්නේ උද්දජ රූප කලාප ක්‍රියාත්මක වෙලා ඒ ලෝකේ හද හදුවට පස්සේ උද්දජ රූප කලාපයෙන් හටගත්ත රූපාවචර බ්‍රහ්ම ලෝකයක් හටගන්න ඒ බ්‍රහ්ම ලෝකේ කවදාවත් මේ ජරාවට පත් වෙලා කුණු වෙලා යන මේ ලෝකේ තියෙනවා වගේ ජරාවල් එහෙම දකින්නේ නැහැ බොහොම නිශ්චල සාන්ත පරිසරයක් හදලා දීලා තියෙනවා අන්න ඒ වගේ ඒ පරිසරය තුළ හිත සාන්ත වෙනවා බොහොම නිශ්චල වෙනවා ඥාපිතම පන්සලයි පල්ලියයි කෝවිලයි සිනමා ශාලාවයි මේ ආදි වශයෙන් අපේ අය එක එක තැන හදනවා එක එක විදිහ දැන් අපි එකිනෙකට ගියහම අදහස් වෙනස් වෙන්නේ නැහැ පන්සල් ගාපුහම කියන අදහසයි ගෙදෙද්දී ස්වභාවයේ තියෙන අදහසයි පරිසරයේ වෙනසක් නැහැ ජාතිරි මහ බෝධින් වහන්සේ ළඟයි සුවන්වැලි සෑවහන්සේ ළඟයි තියෙන වෙනසයි මෙහි වෙනසයි වෙනසක් නැහැ දකින්නහම වෙන ලොකු වෙනසක් හිත සාන්ත වෙලා යනවා සැහැල්ලු වෙලා ඉනවා ඒ පරිසරවල අන්න පරිසරය අපිට බලපාන හේතු මෙන්න මේ නිසා දකින්න මේ සියලු ලෝක සියලු සත්වයම වීතරාගී වීතදෝෂී වීතමෝහී ගුණේට නැඹුරු වෙන්න අපි අදහස් කරනකොට අධිෂ්ඨාන කරලා ප්‍රාර්ථනා කරනකොට යහපත වේවා කියන අපි හිත කීලි පහල කරනකොට මෙන්න මේ ශක්තිය මේ පරිසරයෙන් මේ සාන්තිය උදා වෙනවා අපිට අවශ්‍ය කරන පරිසරය සකස් වෙනවා ඔන්න ඒ විලාසේ අසත්පුරුෂ ගමින් ද්වේෂයෙන් නගලා එක එක අක්ෂයින්ගේ නම් කියලා ගොත් කියලා අරගෙන ඒගොල්ලන්ට බැඳලා හදලා තියන හදපු අනවින බන්ධන පොළවින යන්ත්‍රවල ලීලා පත්‍රවල ලීලා ජලයේට නැඳ මොනවා හරි කුණු ජරාවල් වලට මතුරලා බල පිහිඩවලා මෙහෙම කියලා අර උපදේ රූප කලාප විස විදියට හදනවා ලෝභ දේශ විසාදීව එන්නේ විදියට හදලා දාපුවට මොකද වෙන්නේ අර පරිසරයේ පතුරවන සාන්තියේදී අන්න අර සෙත් සාන්තියේ ශක්තිය ගිහිලා වදිනවා අර විස කැපිලා යනවා ඊට පස්සේ මොකද වෙන්නේ අර අනවින බන්ධන කියලා තිබුණේ මේ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් හදපු රාග ද්වේෂ මෝහයෙන් හදපු බන්ධන තිබුණා විෂ කරපුවා තිබුණා අර යහපත් ප්‍රත්‍යාරි දක්වන්නා වූ යහපත් කිරණ වැඩිලා අපිට කිරණ කියන්න පුළුවන් වදනේ අර ඔක්කොම විදිලා යන සුද්ධ වෙලා ඉන්නේ අපි මොකද කරන්න දෙයක් නැහැ හැබැයි ඉතින් අවංග හිතකින් යුක්ත මේ මාර්ගය වඩාගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් සාතිය ලැබෙන ඉතින් ඒකට ආධාරයක් වශයෙන් තමයි මේ ඉස්සන්නේ සිත සාන්තිකරණය වගේ නහලා කියන්නේ කියලා කියන්නේ අර සාන්තිය පතරොන්ට ඒවල ගැබ් වෙනවා අර ගැබ් වෙච්ච ඒවායින් තෙල් ගිහින් පාපපත්තු කරනවා සුවන්දුන් ගිහිලා ගෙවල් වල අල්ලනවා අර වැලිය ආදී ගිහ වතරගෙන වටේ ගිහිලා දානවා ඒවැය ගැඹිච්ච අර සුදු කිරණ කියලා අපි ඔකට කියන්න පුළුවන් ඒ ශක්තිය. ඒ ශක්තිය ගිහිලා හිටන් අර විෂ කිරණ වලට වැදිලා යන පුද්ගලයා. අර සුදු කිරණ කියන්නේ සුද්ධ ශක්තිය නැති කරන්න බෑ. මොකද අඳුරට පුළුවන් කමක් නැහැ ආලෝකය පරාජය කරන්න. ආලෝකයට පුළුවන් අඳුර පරාජය කරන්න. මෙන්න මේ වගේ. විෂ බීජ නැසන විෂ බීජ ද්‍රාවණයට පුළුවන් වතුරේ තියෙන විෂ බීජ නැසන. වතුරේ තියෙන විෂ බීජ වලට හැකියාවක් නැහැ. විෂ බීජ නැසන රසායනී නසන්න
අන්න ඒ වගේ දෙයක්. හොඳ පැත්තේ බලවේගයකට බලවේගයක් නැසන්ද නරක පැත්තේ බලවේගයන්ට බලයක් නැහැ. හැබැයි හොඳ පැත්තේ බලවේගයන්ට පුළුවන් විෂකරපු නරක බලවේග නැසන්න. ඒ නිසා නමුත් අපිට වෙලා තියෙන්නේ මොකද? ඒ බලවේගය මදිකපු මහා විලක නැහැ මහා වැවක තියෙන වතුර ටිකේ විසවිජ නැසන්න අවශ්‍ය නැහැ. ඉතින් අපිට මේ අල්පේන්තා තරම් පොඩ්ඩක් මේ රසායනිය දාලා මදියෝ. හැබැයි අර මහා වතුර තරම් රසායනයක් ඕනෙත් නැහැ. ඒකට අවශ්‍ය කරන්නේ අපි බෝතලයක් හක් දැම්මත් ඒක මහා විශාල ප්‍රදේශයක විසවිජ නැසය කරා වතුර බෝතල් ලක්ෂ ගාණක් තියෙන තැනක විස නැසන්න පුළුවන්. හැබැයි ඒකට වතුර අවශ්‍ය කාලයක් දාලා බෑ විදිහ කරන්න. අන්න ඒ වගේ යහපත් මාර්ගය අනුගමනයකට උන් ලැබෙන ශක්තිය යම් දවසකදී අපි විසින් නැසිය යුතු ශක්තිය නැසඳ බලය ලැබෙන මත්තම ලැබුණ දාට අර බන්ධන බිඳිලා යනවා. ඉතින් අපි සද්ධා බල, වීර්ය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල කියලා බල පහක් වළඳ කියලා අපි නා සති බෝධිපාක්ෂික ධර්ම නිකා වැඩින්නේ. බල වැඩුව මත්තම තමයි ඒවා ලැබෙන්නේ. අපිට බල වැඩුව කෙනෙක්ගේ ආශිර්වාදය ගන්නද නැහැ ඒ තරම. පාරමිතා පුරලා හිටන් ඉතින් ආපු කෙනෙක් හිටියනම් ඒ මහරහතන් වහන්සේලාගේ අසු මහරහතන් වහන්සේලා වැනි කල්ප ලක්ෂ ගණන් පාරමිතා පුරපු එවන් උත්තරයන් වහන්සේලාගේ පාරමිතා බලයේ ශක්තිය ගැන්විච්ච එවන් ආශිර්වාදයේ ගැබ්බෙච්ච ඒ කාලේ තිබුණා. නිසා ඒව තිබුණකොට නම් අර ප්‍රශ්නෙට ඇත්තට ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ඉතින් සාසනේ පිරිහිලා පිරිහිලා යන කාලේ එන්නේ එන්නේ ඒව අඩුයි. උන්වහන්සේලා පාරමිතා පුරපු එවන් උත්තරයන් වහන්සේලා ශ්‍රාවකයන් වහන්සේලා වශයෙන් ඉන්නේ අඩුයි. එන්නේ නඩු වෙලාට හීන වෙලා යනවා. ඉතින් මේ කාලෙක බොහොම දුක සේවන වෙදී කරගා. ඉතින් කරත් දෙයක් නැහැ. නමුත් අපි මේ කාලේ තියෙන ටිකක් නැති වෙනවා විදි කාලේ වෙනකොට. දැන් හැකි තරම් දුර උත්සාහ කරලා ආර්ය මාර්ගයේ පූර්ණීකරණ ගම ඔය සියලු සාන්තිය ලබා ගන්න පුළුවන්. එහෙම කරගන්නවා.